අයිබෝන් අපි සූතන මදත් ස්වර්ණවාහිනී ඉර හරි කෙලින් වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නට ඉතින් අපි ආරාධනා කරනවා මෙතෙන් සිට එකතු වන්න අදත් ඉර හරි කෙලින් වැඩසටහන සමගින් අපි සූතන මද දවසේදීත් කාලීන මාතෘකා රසක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න හොඳයි ලංකේය සමාජ දිශානතේ වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙලින් මෙලෙසින් ආරම්භ කරන්නටයි අද අපේ සූදානම. අද දවසේදී මාත් එක්ක එකතු වෙනවා ලක්ෂී රාමනායක අයිවන් ලක්ෂී. අයිවන් චරිතා. ඔබ දන්නවා දැනටමත් අද දවසේදී කවුද අපේ ඉර හරි කෙලින් අද වැඩසටහනේ ආරාධිත අමුත්ත? අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට අද දවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා. අයිවන් ඔබතුමාට හොඳයි අපි ඔබතුමාගෙන් අහන්නට බොහෝ දේවල් තිබෙනවා විශේෂයෙන්ම අපේ රටේ ප්‍රවීණ දේශපාලනඥයෙකු විදියට විශේෂයෙන්ම මේ දවස්වල අපේ රටේ කතාබහට ලක්වන අවධානයට ලක්වන මාතෘකා කිහිපයක්ම අපි අද දවසේදී වැඩි අවධානයකට ලක් කරන්න සූදානම්ෙන් සිටිනවා විශේෂයෙන්ම මේ SP දිසානායක මහතා අද දවසේදී අපත් සමග ඉන්න නිසාවෙන් බොහෝ දෙනෙක්ගේ කල්පනාවේ තිබෙනවා ඔවුන් හිතනවා අපේ රටේ මේ වෙනකොට ලොකු අර්බුදයක් බවට පත් වෙලා තිබෙන මේ ක්‍රිකට් අර්බුදය ගැනත් ඔබතුමාගෙන් යමක් අපි විමසාවි කියන කාරණාව. අපි දන්නවා අපේ රටේ ක්‍රීඩා ඉතිහාසය ගැන කතා කරාම විවිධ වූ නැගිටීම්, වැටීම් මේ හැම දෙයක්ම අතරේ රන් අකුරින් ලියවුණු අවස්ථාවන් බොහොමයක්ම තියෙනවා. ඒ අතරින් 96 ලෝක කුසලානේ අපිට අමතක කරන්නට බෑ. විශේෂයෙන්ම ඒ ස්වර්ණමය යුගයේ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට ඔබතුමා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මොනතරම්නම් මෙහෙයක් කරාද කියන කාරණාව මුළු මහත් රටම දන්නවා. නමුත් එදා තත්වය ගැන අපි ඒ විදියට ආඩම්බරයෙන් කතා කළාට අද වෙනකොට තත්වය හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගියදා ඇති වුණු ක්‍රිකට් අර්බුදයත් එක්ක ක්‍රීඩා අමාත්‍ය ධුරය හිස්වීමෙන් ඒ තැන පුරවන්නට යෝජනා වුණු නම් අතර ඔබතුමාගේ නමත් ඉහළින්ම කියවුණා. බොහෝ දෙනෙක් හිතුවා SB දිසානායක මහත්මයාට මේ තැන ලැබිලා ක්‍රීඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු වෙනසක් එතුමා කලින් වගේම මේ පාරත් ඇති කරයි කියන කාරණාව. ඔබතුමා මොකද හිතන්නේ මේ ක්‍රිකට් අර්බුදය මේ වෙලාවේ අපේ රටේ ලොකු මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ අර්බුදය මෙතනින් නිමා කරගන්නට ඔබතුමා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විදියට මොකක්ද හිතන්නේ? ඇයි මේ වගේ අර්බුදයක් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති වුනේ? දැන් ඔය අර්බුදයක් එක්කම අපිට මේ ක්‍රීඩා සංගමය පිළිබඳව තේරීම් කමිටුව පිළිබඳව පුහුණු කරුවන් පිළිබඳව ජාතික ක්‍රීඩා සභාව පිළිබඳව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශය ගැන නොයෙකුත් තොරතුරු අපිට එකතු වුණා. පාර්ලිමේන්තුවේ මේක දාගෙන පට්ට ගැහුවා. ඉතින් මට තේරිච්ච දේ තමයි මේ ක්‍රීඩාවේ ඉහළට ගේන්න අවශ්‍ය මූලික කාරණා තුනක් මම දකිනවා. ඒක තමයි අපි මේ දරුවෝ පාසල කියන ඒ තවාණෙන් අපි හඳුනගන්න. දෙක තමයි මේ කට්ටියගේ ශාරීරික යෝග්‍යතාවය. ෆිට්නස් කියන එක. වේගය, ශක්තිය සහ දරා ගැනීම හැකියාව. මේක පුළුවන් තරම් මෙයගේ වර්ධනය කරන්න. ඊළඟ එක තමයි ඔහුගේ මානසික ඒකාග්‍රතාවය රැකී ගැනීමට අවශ්‍ය පරිසරය ඒ ක්‍රීඩකයා තුළ හදන්න ඕන. මෙතනදී මම දකින්නේ තේරීම් කමිටු සභාපතිවරයා කියපු දේවල් හරහා මම දැක්කේ මේ ෆිට්නස් පැත්ත මේ බලනකොට ඒකට ඔහුට අමාත්‍යාංශයෙන් පැත්තෙන් ක්‍රීඩා සංගමයේ පැත්තෙන් සහ ක්‍රීඩකයන්ගේ පැත්තෙමුත් ඔහුට හුඟක් බාධා ආවා තමයි එතුමාගේ ඒ කතාවෙන් පැහැදිලි වුණේ. දෙවෙනි දේ තමයි මට පේන්නේ එදා මගේ කාලේ වගේ නෙවෙයි, මගේ කාලේ සල්ලි තිබ්බේ නැහැ. අපි බොහොම අමාරුවෙන් තමයි මේක ක්‍රීඩාව නගගත්තේ. ඉතින් අපි සල්ලි හොයන්න ක්‍රීඩා කියලා හූරන ලොතරැයියක් පටන් ගත්තා. හරිදුනගේ පොර එක දාලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ
ක්‍රීඩ සුසන්ති කාලා දර්ශලා ආශ්‍රයනෝ සේරමලගේ දදා මේක අපි එකෙන් සල්ලි ගොඩක් හම්බ කරා. ඉතින් එහෙම කරලා මේ ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය හදන්න ඔහු මේ පවුලේ ප්‍රශ්න ටික සේරම විසඳන්නේ. ඔහුගේ ගෙදර සහෝදර සහෝදරියන් දෙමව්පියන් මේ කාරණා ටික දිහා බලනවා. මම දැන් පහුගිය දවස්වල මේ අපේ කේජි බත්සයි සුනිල් ගුණවන්තරයි මා ඒ කාලේ ඉඳපු අධ්‍යක්ෂකවරු දෙන්නේ කඩිය ඔලිම්පික් ක්‍රීඩකයෝ දෙන්නේ කේරෙන්න ලංකාවේ ක්‍රීඩකයෝ 10ක් 15ක් අරන් ගිහලා පහු දවස්වල අපේ ගෙදර හිටියා අඟුරක් ඒ හිටියේ හයි ඇටිටියුඩ් ට්‍රේනින් හයි ඇටිටියුඩ් ට්‍රේනින් ගන්න මේ කඳු වල අරේ මේ දුවන්නේ තේවා කඳු ප්‍රදේශ අපි මොරෙලි ඉතින් මම දැක්කා එක ක්‍රීඩකෙක් එයා ලංකාවේ මේ ක්‍රීඩාවෙන් අංක 1 අවුලේ 6 දෙනෙක් තියෙනවා තාත්තා ලොතරැයි අලෙවි කරනවා අම්මට රස්සාවක් නැහැ එයාව කොළඹට ගෙනල්ලා ඉස්සරහට අපි උත්තරා තම ආමියකට වන්දලා ක්‍රීඩාව සඳහා අරගෙන තියෙනවා ඉතින් ආමියකින් හම්බෙන රුපියල් 46යි 25000ක් නැහැ දරුවා ගෙදර යනවා ඔහුගේ පවුල් පරිසරය ඔහුගේ මානසික ඒකාග්‍රතාවය හදන්න බින්දුවයි මම දන්නේ ක්‍රිකට් තාත්තේ ඒක නිසා පළවෙනි කාරණය තමයි මම ක්‍රීඩාම තිනුමට අර්ජුනගේ පඩිය 35000යි අරින්දගේ පඩිය 30000යි ජයසූරගේ පඩිය 25000යි මම අර 35000යි පඩිය 275000ට ගෙනිච්චා අර 30000යි අරින්දගේ පඩිය මම 250000ට ගෙනිච්චා ජයසූරගේ පඩිය 175000යි වාහන නැතියට වාහන ආරම්භ කරා ගෙවල් නැතියට ගෙවල් ආරම්භ කරා පවුලේ සහෝදරයන් රස්සා නැතුව හිටියනම් සහෝදරයා එයාට රස්සා දුන්නා දීලා එයා එයා ඉලක්කයක් අතට මාසෙකට 100000ක් විතර එන ක්‍රමයක් ඇතුළේ එහෙම තමයි මේ සුදු මානසික ඒකාග්‍රතාවය හැදුවේ ඒක ලෝකේ උදාහරණ තියෙනවා ධර්ම තියෙනවා एक दास नावसीय में हैटा हैटा वो दास के आदत देखते हैं ना सामान्य एक बात दाहवन सूर्य में सुनी जाती का तर भी करने बैक लेकिन विशेष मीटर सी योगी लो एक बात मत सुनी जाती के इंगे भी करने बैक है ना माते आदत देखते हैं ना हरियामारु एक बहुत थादीन टीपा සමාජවාදී සෝවියට් දේශයේ ශක්තිමත්ම කාලයේ 1965 මේ බ්‍රෙෂ්නෙව්ගේ කාලේ මේ අභියෝගේ එකටි බාරගත්තා. බාරවන් ඉස්සලම ළමයි 300ක් පාසල්වල හොයාගත්තා. හොයාගෙන ඊට පස්සේ 100ට බැස්සා. ඊට පස්සේ 50ට බැස්සා. ඊට පස්සේ 25ට බැස්සා. ඊට පස්සේ 10 දෙනෙකුට බැස්සා. එතන තමයි වැලරි බෝසෝ හිටියේ. වලරි බෝසෝ අන්තිම කාලේ එයා මේ කඩාවට යට ඉස්සරහින් කවුරුත් දුනවා දැකලා නැහැ. එයා හැම වෙලෙම යාව යට ඉස්සරහින් ක්‍රීඩකෝ තියලා මෙයාට එය ඉස්සර කරගෙන යන්න තමයි පුහුණු කරන්නේ. එයා කියලා දුන්න මීට 200 එයා දුනකොට පළවෙනි වතාවට එයා දැක්කා කියලා එයාට මෙහෙම ඉස්සරහින් කෙනෙක් දෙන්නෙක් යනවා අර වංගුවේ. ඉතින් කුමාරයා 1972 මියුනිච් ඔලිම්පික් වලලේ මීටර 100 200 දෙකම දිනුවා එමෙල්රි බෝසෝ. යාව කම්පියුටර් එකේ තියාගෙන තමයි යාව ට්‍රේන් කරේ. ඒ නිසා ඇත්තටම අපිට මම ඒ කාලේ එදා ලෝකයේ හිටපු වැඩිම ගණන් මේ ක්‍රීඩා පුහුණුකරු වොට්නෝ අරගෙන ආවා ලංකාව. ඒ කාලේ මට යාට ලක්ෂ 30ක් ගෙවන්න උනා. වාහන දෙකක් දෙන්න උනා. කොළඹින් දෙන්න උනා. ඒ වගේම තමයි ලෝකයේ තියෙන හොඳම ව්‍යායාම උපකරණ අපි ගුවනින් ගෙනල්ලා ජර්මනියෙන් මෙහෙ ඒ ජිම් එකට එහෙම තමයි මේ අපි ගොඩනැගිලා සුසන්ති කාලාගේ දර්ශලයි ගෙවල් හැදුවා සුගත්ල කරපුණා ගෙවල් සේරම හැදුවා ඒ රාගේ නාංගිලා මල්ලිලා සේරම රස්සා දීලා එහෙම කරලා පවුල පරිසරය හැදුවා හදලා තමයි එයා ඕම ගේනා උඩට ඒ වෙලාවේ මගේ කාලේ එකවර අපි ඒෂියන් ගෝල්ඩ් මෙඩල් 11ක් තිබුණා. කොමන්වෙල්ත් අපි දිනුවා.
දැනවනවා. netball අපි කවදාවත් ආසියාවේ දිනලා තිබ්බේ නැහැ. කවපම කවදාවත් දිනලා තිබ්බේ නැහැ. netball දිනන්නේ චීනය, ජපානය වගේ රටවල්. මං කරේ අඩි 6 ළමයි 50ක් කොළඹට ගෙනා. ගෑනු ළමයි. එන්න ට්‍රේන් කරා. අපි ආසියාවට ගෙනවුවා. අපි ආසියාවේ සූර්යය බවට පත් වුණා. ඒ වගේම කොමන්වෙල්ත් වල අපි ෂූටර්ස් ලව්වා. ඒ ෂූටර්ස් ලට ලෝකෙ තියෙන හොඳම රයිෆල්ලෙක් ගෙනල්ලා දුන්නා. ඉතින් එහෙම කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ඊළඟට ෆිට්නස් මේක ගැන අපි ඒ කාලේ මේ අය අනිවාර්යයෙන්ම නෝර්ලීට අරන් යන්න. ඔය ලවර්ස් ලීෆ් කියන තැන එතන ලෝකෙ ගත්තම ඔය හයි ඇටිටියුඩ් ට්‍රේනින් වලට පිටතනේ ලෝකෙ තියෙනවා එංගලන්ත මේ මහා බ්‍රිතාන්‍යයට දෙකක් තියෙනවා, ෆ්‍රාන්සියට එකක් තියෙනවා, ජර්මනියට එකක් තියෙනවා, ඇමරිකාවට දෙකක් තියෙනවා, කෙන්යාවට එකක් තියෙනවා. මේකේ කෙන්යාව තමයි උසම තැන තියෙන හැබැයි ඒකට හරි දුෂ්කරයි යන්න. නුවරඑළිය ලවර්ස් ලීෆ් එක අපි පොඩි ග්‍රවුන්ඩ් එකක් හදලා එතන හොස්ටල් එකකුත් හැදුවා. ඒකේ ඔය අය ගිහිල්ලා ට්‍රේනින් කරා. ඉතින් නැහැ එතන ලෝකේ දෙවනි දෙවනියට උසම තැන තැන එතන තමයි අරන් ගියා. ක්‍රිකටර්ස් තරන් ගියා, අනිත් ක්‍රීඩක තරන් ගියා. ගිහිල්ලා ඈ මාසයක් දෙකක් එතන ඉන්නවා ඔෆ් සීසන්. ඉතල ට්‍රේනින් කරනවා. දැන් අප්පගේ දවසලා අපේ ගෙදර ගිහිල්ලා ඒ ළමයි හිටියේ ඒක තමයි. හොඳයි ඔබතුමා පැහැදිලි කරපු සියලු කාරණා වලින් ආර්ථික සාධක ඉතාමත් ප්‍රබල සාධකයක් කියලා අපිට තේරෙනවා. يعني කාලේ වෙනස් වුණාට ආර්ථික සාධකේ ප්‍රබලයි කියලා තේරෙනවා. දැන් ක්‍රිකට් වල අර්බුද තියෙනකොට රට තුළ ආර්ථිකමය වශයෙන් අර්බුද ගොඩනැගිලා තියෙනවා. ඉදිරිපත් වෙච්ච අයවැය සම්බන්ධයෙන් බොහෝ විට තවමත් සමාජය තුළ සාකච්ඡාවට ලක් වෙනවා. ඒ කාලේ ඔය අද ඔය ක්‍රීඩාවේ ඉන්න සියලු දෙනා හිටියා. ජයන්ත ධර්මදාසලා හිටියා, බාලි ධර්මදාසලා හිටියා, තිලංග සුමතිපාලලා හිටියා, ශම්මි පහලින් හිටියේ. ඔය කඩේ සේරමේ හැම කෙනෙක්ම සල්ලි හොයාගෙන ආනපුරු සේවයි කාලේ ක්‍රිකට් සංගමේ සභාපති වෙලා හිටියේ. එයාට සල්ලි ගේනවා හොයාගෙන. මොකද සල්ලි තිබ්බේ නැහැ අපිට. අපි වර්ල්ඩ් කප් එක දිනුවාට පස්සේ ඒ මම ගන්නකොට අපිට සෙමි ෆයිනල් සත් ඇවිල්ලා තිබ්බේ නැහැ. සෙමි ෆයිනල් සත් මම මතකයි මම අරිදුනට කිව්වම අපි මේ සැරේ වර්ල්ඩ් කප් දිනන්න ඕනේ කියලා පාටම බෑ කිව්වා. බැකියවම මං එයා එයා හිතුවේ නෑ බෑ මෙච්චර අපි කඩි වැඩි කරයි මෙච්චර පහසුකම් වැඩි කරයි කියලා. ඒ ඒ ටික වැඩි කර මම මෙහෙම මෙහෙම කරනවා කියලා කිව්වම එයා විශ්වාස කරේ නෑ. හැබැයි චෙක් ටික දෙනකොට එයා දැනගත්තා හරි කියලා. එතකොට කිව්වා දිනු මුසයි කියලා. අපි ගහමු කියලා. ඒ කියන්නේ අපි ඇත්තටම දිනුවා. අපි ඇත්තටම දිනුවා බල් කප් එක. ඉතින් ඒක මේ ඒ කියන්නේ ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය හා ශාරීරික යෝග්‍යතාවය දෙකම හැදුවා. මම දැක්කේ තේරින් කැමති සභාපති කිව්ව විදිහට ශාරීරික යෝග්‍යතාවය බලනකොට මම දැක්ක අද ඇමති කෙනෙක් කියන ඔය 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 ක්‍රිකට් අර්බුදේ විසඳන්න එයා පත් කරලා තියෙනවා. එයා කියනවා මෙහෙම වතුරේ දුවවල වතුරේ දුවවන්න ඕන. වතුරේ දුවවල ඒ කට්ටේ මේ මේ ඉන්ජරිස් හදලා කියනවා. වතුරේ නෙවෙයි ගල් වල දුවවන්න ඕන. දැන් ඔය මේ හඟුරන් ගෙද ගිහිල්ලා මෙහෙම ගල්පඩි 600ක් 700ක් තියෙන මෙහෙම කන්ද උඩ ළමයි දුවන. වාහනේ සුනිලි බද්‍ර උඩින් ගිහිල්ලා කට්ටිය එකතු කරගෙන එනවා. මම පල්ලෙ ඇතුළ දුවන උග. පඩිරේ. ඉතින් එහෙම කරන්න ඕන. ඉතින් වතුරේ දුවන්න ඕන. වතුරේ දුවන්න ඕන ඉතින්. ඒව දන්නේ නැති ඉච්චන ප්‍රශ්න එනවා. ඒක අද පාලනේ තියෙන්නේ. මේ වතුරේ දුවවල මේ ළමයි මේ ළමයිගේ ඉංජිනේ නෑ දුවන්න ඕන. ඒකෙන් තමයි මේ ඔය මසල් පේන්ස් ඔය ඉන්ජරිස් එන එක අඩු කරන්න පුළුවන්. ඒවල දුවන්න. හොඳයි මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විශේෂණ මේ ක්‍රිකට් ක්‍රීඩකේ හරි විදියට හදනවා නම් මොන තරම් වූ ක්‍රමවේදයක් තියෙනවද කියන කාරණාව තමයි තුමා කොහොම හොඳින් පැහැදිලි කළේ. මං හිතන්නේ අත්දැකීම් තියෙනවා එතුමන්ට ඒ පිළිබඳව කතා කරන්න. අපි ක්‍රිකට් වලින් පස්සේ දැන් අපි යන්නේ අපේ රටේ ආර්ථිකය දිහාවට, ආර්ථිකය ගැන කතා කරන්න. අපි දන්නවා දැන් මේ අයවැය යෝජනාවලියක් තිබෙනවා, අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී විවිධ වූ පිරිස් විවිධ වූ මත පළ කරනවා. මීට අවුරුද්දකට කලින් තිබුණු තත්වය සහ මේ වෙනකොට තියෙන තත්වය ගැන යම් යම් සුභවාදී තත්වයන් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. අපි ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කිසි විටක. නමුත් දැන් මේ අයවැය යෝජනාවලියත් එක්ක ආයත් වතාවක් විවිධ මත පළවීමේ අවස්ථාවන් අපිට දකින්නට ලැබෙනවා. ඔබතුමා මොකද හිතන්නේ අපේ රටේ මේ තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් ගෙනෙන්නට මේ අයවැය යෝජනාවලියෙන් මොන වගේ පිටිවහලක් ලැබේ කියලා ඔබතුමා හිතන්නේ? මෙහෙමයි මේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න, ඒ අර්බුදයට මුහුණ දෙන්න
අවශ්‍ය උපාය උපක්‍රම මේ අයවැය තුල තියෙනවා. හැබැයි මේ අයවැය හරහා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ පැතුම් වෙලා අපේ නිෂ්පාදනය වැඩි කරන්න. අපනයන නිෂ්පාදනය වැඩි කරන්න. අපනයන ආදායම වැඩි කරන්න. වැඩි කරන්න මේ පිළිබඳව හැබැයි ලොකුවට එකට දොස් කියන්නේ නැහැ. මොකද ඇත්තටම ඉතාම දුෂ්කර වෙලාවක මේ මේ ආය වැය ගේන්නේ. ආය අපේ ආදායම බිලියන 4100ක් විතර තියෙනවා. වියදම 6900ක් 7000ක් විතර තියෙනවා. ඉතින් එන වෙන විදිහට කියනවා ට්‍රිලියන 4යි ට්‍රිලියන 7යි වගේ. හතයි හතයි කවගේ වෙනසක්. ඉතින් සාල අයවැය හිඟියක් තියෙනවා මේ අයවැය. එහෙම ලොකු අයවැය හිඟියකට යන්න පුළුවන් තත්ත්වයක් මෙහෙ නැහැ. ඒක පැත්තකින් අපි IMF එකට හිර වෙලා. IMF ආදායම් වැඩි කරගන්න කියනවා, මේ වීදම් අඩු කරගන්න කියනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේක මේ අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය මූලික කාරණා මේ මේකේ තියෙනවා. හැබැයි මේ මේ ඇත්තටම මම හැම වෙලෙම හිතන දෙයක් තමයි අපරාධය අපි රට බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්නේ. ඒක නොකර ඉන්න. ඒක නොකර අපට ගොඩ මේ ආර්ථිකය ගොඩ දා ගන්න තිබ්බා. ටිකක් ඇඟට රිදෙනවා තමයි මිනිසුන්ට. හැබැයි ඒක ගොඩ දා ගන්න තිබ්බා. මොකද අපි එතනට ඇද වැටුනේ මේ 2019 පස්සේ ගෝඨාභය ගත්ත ඒ සුළු කාලේ නෙවෙයි. ඒක කොවිඩ් කාලේ එන කාවගම කොවිඩ් ආ. ඇත්තටම ආර්ථිකය කල්ලෙහාටම කඩලා දැම්මේ 2015 2019. නමුත් ඒ කාලේ ගැන කවුරුත් වැඩි කතා කරන්නේ නැහැ නේද? ඒ ඔබතුමා සඳහන් කරපු කාලය ගැන, ඒ කාල සීමාව ගැන මේ වෙනකොට කිසිම කෙනෙක් වැඩි කතා කරන්නේ නැහැ. මම කියන්නේ. ඒක තමයි කියන්නේ ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් මුල ඉඳලා දැන් ආර්ථිකය ගැන කතා කරපු ඉඳලා මං කියන්නේ දැන් අපි නිදහස ලැබලා පළවෙනි ආණ්ඩුව 52 දක්වා ඒ DS කරාදී 5% පහළ තමයි අපේ ආර්ථික සංවර්ධනයේ තිබ්බේ. 52 දෙනා 56ට රැඩ්ලිගේ ආණ්ඩුව තිබ්බේ. ඒ 4.5 තමයි තිබ්බේ. 56 59 බණ්ඩාරනායක රජයේ ඒක 3-4 වගේ දැනගෙන තිබෙන මොදු හුඟා ජනසතු වරමාවක් කරා එන්සා ආර්ථික හිර වුණා. ඒ පස්සේ මැතිනි ගානුවා ඒත් තිබ්බේ 4 වටේ තමයි. දැන් 65 ඩඩ්ලි ආපහු ගත්තා. එතකොට අපි 5-6 ඔහොම ගියා ටිකක්. ගියා මේ 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 ඒ කාලය තුල ඊපස්සේ ආපහු 70 මැතිනි ගත්තා. ගත්තම මැතිනි ගන්නකොටම අනිත් පැත්තට මේ ඉතින් මැතිනි බොහොම තද සංවෘත ආර්ථිකයක් තමයි කරගෙන ගියේ. මේ ලංකාවේ සාල කර්මාංශාල ගොඩක් හැදුවා. හැබැයි එකම 72 78 ලෝක මහා ආර්ථික මේ මේ පරිහානිය ආවා. ඒ නිසා ඔය දෙන්නම ඉපදිලා නැහැ. හැබැයි මම විශ්ිද්දා මේ 72 78 කාලය තුල සිකුරාදායි අඟහරුවාදායි බත් තිබීම තහනම් කරා මැතිනිගේ රජේ. බත් තිබීම තහනම් බත් තිබුවොත් මුත්‍ය අර යන පොලිසියට. මේ ඒ වගේම සියලුම දේවල් කූපන් එකට දුන්නේ. හාල් පොල්ල මිරිස් පොල්ල කියලා දාලා තිබ්බා. හාල් සියලු දෙකකට වඩා අරගෙන ගියොත් පොලිසියෙන් අල්ලනවා. ඒ කාලේ කිලෝ තිබ්බේ නැහැ, සේරු තිබ්බේ. ඉතින් අපේ ගෙදර 3 දෙනෙක් විශ්වවිද්‍යාලේ. ඉතින් අපේ අම්මා හැමදාම ඉස්කෝලේ ඉස්සරහ පිට තියෙන මේ මේ තැපැල් කාන්තෝරුවෙන් අර VVP කරලා හාල් සේරු දෙකක් අපිට තැපැල් දුන්නා. අපි තැපැල් කාන්තෝරුවට ගිහලා හැමදාම උදේට හාල් සේරු දෙක ගන්න. එහෙම තාම දුෂ්කර කාලයක් මේ සියලුම දේවල් කූපන් එකට දුන්නේ. ඒ දුෂ්කර කාලය. හැබැයි ඒ කාලේ ලංකාවේ සාල කර්මාන්ත ප්‍රගතියක්. පැත්ත කර්මාන්ත ශාලාව, ටයර් කර්මාන්ත ශාලාව, වානි කර්මාන්ත ශාලාව, සීන් කර්මාන්ත ශාලා දෙකක්, මේ කරදාස් කර්මාන්ත ශාලා දෙකක් මේ සීරම හැදුනේ යුගෙ. ඒ යුගෙ ආසියාවේ ලොකුම යූරියා කම්මල මෙහි හැදුවා. ඒ සේරම හැදුවේ යුගේ. හැබැයි සාල දුෂ්කරතාවයකට මූණ දුන්නා. ඒ ආර්ථික සංවර්ධනයේ සිර තුනමාර 4 වගේ තමයි තිබ්බේ. ඒ 77 77
හතේ ජයාරාමු ගත්ත ගමන් ලොකු ආර්ථික ලිබරල් ආර්ථිකයක් විවෘත ආර්ථිකයක් බවට පත් කළා. ඒතරම එහෙම ආර්ථිකයේ 6% මාරට ගියා. හැබැයි ඒකම එතුමා කරගත්ත යම් යම් දුර්වලතා නිසා එක් පැත්තකින් උතුරේ LTT සංවිධානයේ ගොඩ නැගුණා. ඉන්දියාව ඒ අයට උදව් කරන්න ගත්තා. දැන් මේ පැත්තෙන් JVP එකත් මතු වුණා. ඒ නිසා අපව ආර්ථිකයේ ඒ JR යුගයේ කඩාවැටුණා. ප්‍රේමදාස යුගයේ තේ කඩාවැටිල්ල එහෙම්ම තිබ්බා. විජේතුංග යුගයේ තේ කඩාවැටිල්ල එහෙම්ම තිබ්බා. චන්ද්‍රිකා යුගයේ යත් මේ සර යුද්ධ පැටල නැති තිබ්බේ. ඒ ඒත් ඉතින් ආර්ථිකය 5% උඩට ගේන්න බැරි වුණා. 5% උඩට ගේන්න බැරි වුණා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කුමාරට ආර්ථිකය ගන්නකොට ආර්ථිකය තාම පහළ තත්ත්වයක තිබ්බේ. දුප්පත්කම 18%ක් තිබ්බා. සමෘද්ධිය පටන් ගත්තේ මම 96. ඒක මගේ නිර්මාණයක්. එතකොට 28.4% තිබ්බේ දුප්පත්කම. හැබැයි ඒක 18ට ඇවිල්ලා තිබ්බා 2005. 2015 යහපාලනයට බාර දෙනකොට ඒක 4.2ට අපේ දුප්පත්කම 4.2ට අඩු වෙලා තිබුණා. ඒ 2015 රටේ ණය අනුපාතයේ 100%ට 104%ට ගිහිල්ලා තිබුණා. රටේ දළදේශීය නිෂ්පාදනයත් එක්ක ණය 100%ට 128%ට ගිහිල්ලානේ දැන් දැන් තියෙන ණය ඒ වගේ 104%ට ගිහිල්ලා තිබේ. පළවෙනි වතාවට රටේ ආදායමට වඩා විශාල ණය ප්‍රමාණයක් අපි තිබ්බේ. ඒ වගේම මුළු රටේ ජාතික ආදායම ඩොලර් වලින් කතා කරොත් ඩොලර් බිලියන 16.17යි. 17යි. ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 700යි 800යි ඔක්කොම තිබ්බේ. යා යුද්ධයට පැටලුණා. යුද්ධෙ කරන ගමන් ඒ ආර්ථිකයේ කරේ මහා ව්‍යාපෘති වලට ගියා. යුද්ධේ කරන ගමන් කටුනායක ගුවන්තොටුපළ විශාල කිරීම, කොළඹ වරාය විශාල කිරීම, මේ හම්බන්තොට අලුත් වරායක් හැදීම, හම්බන්තොට අලුත් ගුවන්තොටුපළක් හැදීම, අධිවේගී මාර්ග හැදීම, මුළු ලංකාවම පාරවල් කාපට් කිරීම වගේ ලොකු ව්‍යාපෘති වලට ගියා. නිසා ලංකාවට ණයට තමයි ඒවා කරේ. හැබැයි විශාල වශයෙන් ලංකාවට සල්ලි ඒ රට පුරා ඒ සල්ලි දිව්වා. දිව්වා. ඒ නිසා ඔකට ආර්ථික විද්‍යාවක් කියන්නේ ට්‍රිපල් ඩවුන් කියලා. ඉතල තැනට ඒ ලොකු ව්‍යාපෘති ගියලා ඉහළ ලොකු ව්‍යාපාරක පන්තියක් හැදෙනකොට ඒකෙන් පහළ මනුස්සයෙක්ට තියනවා. ඒ නිසා මුළු ලෝකය 2007 2008 2009 මහා ආර්ථික අර්බුදයකට ගියා මුළු ලෝකේ. 2009 ලෝක ආර්ථිකයේ 101.4% ඍණ වුණා. ඒ වෙලාවෙත් හැබැයි ශ්‍රී ලංකාව අපි 103ක සංවර්ධනයක හිටියා. ඒ අර මහා ව්‍යාපෘති නිසා තමයි ඒක වුනේ. ඊට පස්සේ අපි 2009 යුද්ධ දිනුවා. 2010 වෙනකොට අපේ සංවර්ධනය පළවෙනි වතාවට 108ට ගියා. 11.8% ගියා. 12.9% ලෝකේ අපි දෙවෙනි. ලෝකේ අපි දෙවෙනි. ඊළඟට 13 වැටුණා ටිකක් පහළට 3.4%. හැබැයි 14 අපි 7.1, 15 7.1ක් හැටියට තමයි යහපාලන බාර. යහපාලන මම මේ ආර්ථික කතාන්දරේ මුල ඉඳලා කියන්නේ. බාර දීපු ගමන් 7.1ක සංවර්ධනය 2016 වෙනකොට 3.6%ට වැටුණා. ඒකට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙච්ච මහා මූල්‍ය අර අර්බුදය ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඊට පස්සේ උනේ ඒ ආණ්ඩුව ඇතුලේ අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ බල පොරය. ඒක නිසා රට අනාරක්ෂිත වුණා. සහරාන් විශාල ප්‍රහාරයක් එල්ල කරා. ආර්ථික කොහොම වැටුණා. ඒ 3.6%ට ගියා. ඊට පස්සේ 4.6%ට ගියා. ඊට පස්සේ 3.2%ට ගියා. අන්තිමට ගෝට අපේ බාර දෙනකොට 2.4%ට ආර්ථිකය වැටිලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. 2015 රට බාර දෙනකොට බිලියන 2කින් අපේ රටේ ණය වාරික පොලී සේරම අවුරුද්දකට ගෙවන්න පුළුවන්. ඉතින් බිලියන 2 බිලියන 6ට කියලා. අපේ සෛරීත්ව බැඳුම් කර ණය බිලියන 5 බිලියන 15 වුණා. 100%කින් වැඩි වුණා. විදේශ ණය බිලියන 23 බිලියන 38.8%. ඒක නිසා අපි සාල හිරවීමකට හිර වුණා. ඒ හිර වෙද්දී තමයි ගෝඨාභය රජේ පළවෙනි අයාලේකෙනෙම් බදු විශාල වශයෙන් අඩු කරේ. ඒක කරේ දේශ ආර්ථික විද්‍යා න්‍යායක් වන එකට. පී විජයසුන්දර තමයි ඔක කරේ. ඒක හරි. ඒක පී බිත්තිට අර ආදිත්‍යමත් කබ්‍රාල තිත ඒක හරියටම හරි. ඒක කරේ මේ රටේ
මේ කර්මා ගත්තොත් එන්ට කෘෂිකර්මය ගත්තොත් අපි ධර්ම පල්ලෙ හැමතම තින්නේ අපි මෙහෙම ගණන් හිලව් කතා කරොත් ලැජ්ජයි අපි ගමුකෝ කෘෂිකර්මෙන් කම උදාහරණ දෙයක් තුනක් කියන්නේ කෘෂිකර්මෙන් තමයි ලංකාවේ බීවර කර්මාන්තයත් අයිති වෙන්නේ බීවර හා සත්ව කර්මාන්තය අයිතින්නේ කෘෂිකර්මෙන් එතකොට ලංකාවේ සහතේ ජාතික ආදායම 100ට 1ක් එකතු කරන්නේ කෘෂිකර්මයෙන් බීවර කර්මාන්තයෙන් විතරයි 100ට 1ක් එකතු කරන්නේ බීවර කර්මාන්තයෙන් විතරයි අපි දැන් හැම තැනම තියෙනවානේ මේ මේ කුමරු කුමරු වලින් එකතු කරන්නේ රටේ ජාතික ආදායම 0.8යි එකක් නැහැ 100ට 1ක් නැහැ 0.8යි බීවර දැන් තේ තියෙනවානේ හැම තැනම තේ වලින් අපි එකතු කරන්නේ 0.6යි දසම හයයි අපි එකතු කරන්නේ මම මේ කියන්නේ ඊළඟට දැන් අපිට හරක් ඉන්නවා එළුවෝ ඉන්නවා බැටළුවෝ ඉන්නවා මී හරක් ඉන්නවා හැමදාම මුළු සියලුම කුකුළු ඉන්නවා කුකුළු මිලියන 24ක් ඉන්නවා හරක් ඉන්නවා එළ එළ දෙනුන් අපේ රටේ ඉන්නවා 333,000 විතර දැන් මේ සියලුම සත්තුන්ගෙන් අපේ ජාතික ආදායමට අවුරුද්දකට එකතු වෙන්නේ 0.6යි මේ තරම් සම්පත් ප්‍රමාණයක් අපේ රටේ තියෙද්දි ඇයි මේ වයින් ප්‍රයෝජනයක් ගන්න බැරි කියන්නේ 0.6යි 0.6යි දැන් ඔය කෝපිය වගේ 0.1ක්වත් නැහැ උක් වගේ 0.1ක්වත් රටේ ජාතික ආදායමට එකතු වෙන්න ඔය කෘෂිකර්ම පැත්ත කර්මාන්ත පැත්ත ගමු කර්මාන්ත ලංකාවේ 2018 සංඛ්‍යා ලේඛන දුව මම මේ කියන්නේ ඊට පස්සේ හරියට සංඛ්‍යා ලේඛන ආවේ නැහැ 2018 ජනහනි සංගණනය අනුව 2018 ලංකාවේ කෘෂි නොවන කර්මාන්තකරුවන් විවසායකයන් ඉන්නවා 10,17,000. මේ 10,17,000න් 9,35,000ක්ම ඒ කර්මාන්ත එක්ක එක්කෙනයි. එක්ක පහුනේ නොවනයි මත දෙන්නයි. වැඩිමම 4යි. ඒ ගාන කීයද? ලංකාවේ මුළු කර්මාන්ත විවසායන් 10,17,000න් 9,35,000ක්ම 4ට අඩු. 9,35,000ම 4ට අඩු. මේ කර අපේ රටේ කර්මාන්තවල තත්ත්වේ. ඉතින් ඒක නිසා ඇත්තටම ඊ සුද්ද තා කුඩා කර්මාන්ත හිමියා නැගිටවන්නත් ඉතා සුළු ප්‍රමාණයක් අපිට අපේ රටේ වීවලින් හාලු නැහැ. අපි මේ රබල් වලින් අපි රටේ ජාතික ආදායම එකතු කරන්නේ 100%. සිහිර තුනයි අපි එකතු කරන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් මේක නැගිටවන්න ගිටවන්න යයව බදුරි සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. සම්පූර්ණයෙන් නිදහස් කරලා අනිත් පැත්තට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම 110,000. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට 140,000. පළාත් සභා මන්ත්‍රීවරුන්ට 120,000. දිස්ත්‍රික් සංවර්ධන සභාවට 110,000යි. ප්‍රාදේශ සංවර්ධන වල දීලා කිව්වා මේකෙන් 150 මේ පොඩි අයගේ ආර්ථිකය නැගිටවන්න වියදම් කරන්න ඕන කියලා. 150 පොඩි අයගේ ආර්ථිකය. ඒක තමයි එතකොටම තමයි හැබැයි එහෙනම් පළවෙනි අයයි. එතකොටම තමයි කොවිඩ් ආවේ. ඇවිල්ලා රට හිර වුණේ. රට වැහුනේ. කරගියා ගන්න දෙයක් නැති වුණේ. හැබැයි ඒ වෙලාවේ වුණා. කොවිඩ් වලදී වුණත් අපි ලෝකේ කොවිඩ් පාලනය කර ගැනීම ගත්තම අපි ඒ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලකුණු දුන්නා අපිට එක ලකුණක් උඩින් චීනේ හිටියා අපි දෙවෙනි තැනට එක භාගෙට පාලනය කරගත්තා ඉන්ජෙක්ෂන් උත් එන්න ලෝකේ ඉන්ජෙක්ෂන් හදපු රටවල් වලට වඩා අපි හොඳට ඉන්ජෙක්ෂන් ගහගත්තා ඒකේ ලෝකේ පළවෙනි රටවල් 5-6 අතර හිටියා හැබැයි ඒකම අරගලය ආවා මිනිස්සු පාරට ආවා ඒක පිටපස්සේ ජාත්‍යන්තර සංවිධාන සියල්ලම LTT සංවිධානයේ අන්තවාදී මුස්ලිම් සංවිධාන අන්තවාදී කතෝලික සංවිධාන ජාත්‍යන්තර මේ 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 මන්ත්‍රණ මේ සියල්ල ඇවිල්ලා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මම හිතන්නේ අපි තිබ්බා පොඩි දුෂ්කර පීරියඩ් එකක් ගත කරලා අපිට මේ මේ බංකොලොත් කියන එක ප්‍රකාශ නොකර මේ අපේ ආර්ථිකය ගොඩගන්න කියලා තමයි මම තාමත්. ඔබතුමා අරගලය ගැන කතා කරපු නිසා අරගලය ගැන ස්වයං විවේචනයක් ඔබතුමන්ලට නැද්ද? අප
අරගලිය ගැන ස්වයංවේචනයක් තියෙනවා. ඒක අරගලිය පිළිබඳව අපේ තපු ජනාධිපති ගෝඨාභය ප්‍රධාන වැරදි දෙකක් කරා. එකක් තමයි අරගලය දිහා ඔහෙ බලාගෙන හිටියා. මේ 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 ඒ එයා ජාත්‍යන්තර ලාංකාවා. එයා ජාත්‍යන්තර ලාංකාවා. දෙවෙනි කාරණේ තමයි එයා කෘෂි කර්මයේ සම්පූර්ණයෙන් කාබනික කෘෂි කර්මාන්තයක් කරන්න හිතුවා. මේ දෙක එයා කරපු බරපතල වැරදි. ඒ නිසා අන්තිමට එයාට පාලනය කරගන්න බැරි වුණා. අන්තිමට එයාට රට පාලනය කරගන්න බැරි වුණා. බැරි වුණා. හැබැයි ඔහු පුත සාල ජාත්‍යන්තර සංවිධානය ඇවිල්ලා පදිංචි වෙලා මෙහි ඔය අරගලයේ පත පණ පෙව්වා. මෙහි රාණාපති කාර්යාල ඇතැම් අය හොත්තක් පණ පෙව්වා. මේ 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 කරේ මොකටවත් නෙවෙයි, ලංකාව බිමට දාන්න ඕනකම තිබ්බේ. මොකටවත් නෙවෙයි, අපට තරහට නෙවෙයි. අර චීනේ තීරයක් මාවතක් වැඩසටහන හා ඔය වරාය සංවර්ධන නගරය හම්බකට වරාය ඔය හරා යන්නේ තීරයක් මාවතක් මහා වැඩපිළිවෙල ඒදී මේ මේ ලංකාව තුල සාර්ථක කරවන්න තමයි මේ ජාත්‍යන්තර සංවිධාන වලට ඕනකම. ඒක කෑවා. හොඳයි, අපි අරගලෙන් පස්සේ අපි ඊළඟට යන්නේ ලක්ෂී. අපි දන්නවා දැන් ආයෙත් වතාවක් මම ආයවැයට එනවා. ආයවැයේ යෝජනා එක බලද්දී මම හිතන්නේ ඔබතුමා අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට ලොකු කාර්යභාරයක් කරපු කෙනෙක් විදියට මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්න හිටියේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී අපේ රටේ මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි බලාගෙන ඉන්නවා යහපත් වූ, අපේ රට දියුණු වෙන්නට පුළුවන් වූ, ලෝකයේත් එක්ක යන්නට පුළුවන් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ රටට එයි කියන කාරණාව. විශේෂයෙන්ම මේ පාර ආයවැයත් එක්ක ගැන කතා කරද්දී ආයවැය යෝජනාවල ගොඩක් වෙලාවට තිබෙනවා මේ අලුතින් විශ්වවිද්‍යාල ඇති කිරීම. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා සුවිශේෂී තැනක් ලබා දීමේ අපිට වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් මේ ආයවැයෙන් අපිට දකින්න තියෙනවා. ඔබතුමා මොකද හිතන්නේ මේ තත්ත්වය ගැන? මම හිතන්නේ ජනාධිපතිවරයාට මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට ලොකු ඕනකමක්. ඒකයි තාම නිවැරදි. මම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මම උපාධි ප්‍රදානය කිරීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල 19කට අවසර දුන්නා. ඔය ස්ලිප් එක, ඔය දැන් ඔය සිබා එක මාලිගාව හරහා කරන ඔය සේරටම මම උපාධි ප්‍රදානය කිරීමේ අවසරය දීපු විශ්වවිද්‍යාල. ඉතින් ඒවාද යනවා හොඳට. එකම එකයි විනාශ වුණේ මේ අපේ මාළඹේ සයිතම් එක. ඒ මේ මෙඩිකල් ෆැකල්ටි. ඒක විනාශ වුණේ ඇත්තටම දොස්තරලාගේ විරෝධතා මැද, ශිෂ්‍ය විරෝධතා මැද මම ඒක ලස්සනට කරගෙන. කොටින්ම පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මල්කාන්ති මැතිණිය මේකේ උපකුලපති වුණා. සාහිත්‍යමය උපකුලපති වුණා. මාළමේ මෙඩිකල් ෆැකල්ටි එකේ එයා උපකුලපති වුණා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු සාහිත්‍යමයේ අවසාන කාලේ 16 දෙනෙක් මහාචාර්යවරු විශ්වවිද්‍යාලේ වැඩ කරනවා, ගිහිල්ලා සාහිත්‍යමයේත් වැඩ කරනවා. මම අපි යහපාලනයට ආණ්ඩුව දීපු ගමන් තමයි ෆස්ට් බැජ් එක එළියට ආවේ. බැජ් එක එළියට ආපුවම වෛද්‍ය සංගමයේ දැඩි විරෝධතාවයක් තියෙනවා. මේක ඒ මෙඩිකල් කවුන්සිල් එක මේක මේ අයව පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. එතකොට නීතිය හදලා තිබ්බා ඇමතිවරයාට නියෝගයක් කරන්න පුළුවන් එක පිළිගන්න කියලා. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කවුන්සිල් එකට. ඒකට ඉල්ලාස්තල යන්න ඕනේ. ඉතින් ඒක කරන්න රාජිත ලැහැත්තුණ ඇත්තටම සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඒලා. මම තමයි එයාට බලපෑම් කරේ. එයා ලැහැත්තුණා. නැතර නමුත් ඒ වෙලාවේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් කිත් අදහස් වුණේ නෑ අපි ළමයි දෙන්නේ දාලා මේ නඩුවක් දාලා උසාවියෙන් මේ තීන්දුව ගමු කියලා. මම ඒ වෙලාවේ කිව්වා උසාවියෙන් තීන්දුව ගන්න ගියෝ මේ නඩුව ඇදුනෝ සයිතම්මක වැහෙන. මොකද කොට බිලියන 7ක ණයක් තිබ්බා. ආල ගොඩනැගිලි හදලා ප්‍රොෆෙසෝරියල් යුනිට් හදලා පෞද්ගලික වෛද්‍ය මේ ඉස්පිරිතාලයක් හදලා ළමයි තැන්නලා ආණ්ඩු ඉස්පිරිතාලට යන්න දුන්නේ නැහැ නේ. ඒවා හදලා
ප්‍රමාණය ඇති. ඒක නිසා දැන් මේ සයිතම් එකේ ළමයින් පිළිගැනීම නොපිළිගැනීම උඩ එක ළමෙක්වත් අලුතෙන් ඇතුළුෙන්නේ නැහැ. ඉන්න ළමයි සල්ලි ගවන්නේ. බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මොකද මේක කරන්න එපා. මේක නියෝග කරලා මේක වහම ලියාපදිංචි කරන්න කියලා. ඒක කරේ නැහැ. ඒක උසාවියට බාර දුන්නා. අවුරුදු එකම ආරක් ගියා. අවුරුදු එකම ආරක් ගියා උසාවියේ තීන්දුව එන්න. එනකොට සයිතම් එක ලහුණා. ඉතින් දැන් පටන් ගන්න පුළුවන්. ඒ උසාවියෙන් තීන්දුව දුන්නා සයිතම් එක සම්පූර්ණ නීත්‍යානුකූලයි. අද පටන් ගන්න පුළුවන්. අද පටන් ගන්න බල පටන් ගන්න නැහැ කොච්චර ජනාධිපතිතුමාට ඕනකම තිබ්බත් ඒක පටන් ගන්න නැහැ ඒකට බයයි බයයි එහෙම වෙලක් බෑ ඔය පෞද්ගලික විශ්වවිද්‍යාලම ආරම්භ කිරීම තාම හොඳ දෙයක් දැන් නුවරෙල් අපි ඉඳ කඩන් සේරම හොයලා බලලා අපි මේව කරලා තියෙනවා මේ දැන් මම ඒ කාලේ බ්‍රිතාන්‍ය ලෝකේ පළවෙනි 500 අතර තිබ්බ විශ්වවිද්‍යාලයකට කටුනායක අක්කර 100ක් දුන්නා. ඒ පටන් ගන්න හිටියේ ඔය සයිතමගේ ප්‍රශ්නේ දිහා බලලා අතල්ලා දාලා ගියා. ඒ වගේම මණිපාල යුනිවර්සිටි එක ඉන්දියාවේ. මණිපාල යුනිවර්සිටි එකට අපි අක්කර 100ක් දුන්නා. මණිපාල යුනිවර්සිටි එකත් ඇවිල්ලා මුල් ගල් තියාගෙන බලාගෙන හිටියා. වැඩ පටන් ගන්න. සයිතමගේ ප්‍රශ්නේ ඉඳලා අතල්ලා දාලා ගියා. ඇයි ඇයි එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ? ඔබතුමාගේ කාලේ ඉන්දියාවේ වගේ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල එහෙම ඇවිල්ලා ආරම්භ කරන්න බලාගෙන හිටියා. ඔය ප්‍රශ්නත් එක්ක ඔබතුමා කියන්නේ කාට බය නිසාද මේව ආරම්භ නොකරන්නේ? නෑ නොකරේ සයිතම් එකේ ප්‍රශ්නේ උසාවියට අරගෙන ගියේ වැරද්ද නිසා. ඒකට ඇමතිවරයාට නියෝගයක් දීලා මේ ළමයිව රෙජිස්ටර් කරන්න පුළුවන්කම තියෙද්දී ළමයි ලව නඩුවක් දාලා උසාවියට අරගෙන ගියානේ මේ ඇඟ බේර ගන්න. ඒ ගිය වැරද්ද නිසා වෙච්ච දේ තමයි සයිතම එක වැහුණා අර විශ්වවිද්‍යාල දෙකම එයාගේ මෙහෙ ඒකුල්ලමයි මෙඩිකල් ෆැකල්ටි එකකින් පටන් ගන්න හිටියේ මෙඩිකල් ෆැකල්ටි එකෙන් තමයි යුනිවර්සිටි පටන් ගන්න හිටියේ ඉතින් අතහැරලා දාලා ගියා දැන් මම ඔය පුද්ගලික විශ්වවිද්‍යාල හදන වැඩේ කියන්නේ විශේෂයෙන් අපිට වෙන කොහේවත් ඕනේ මේ ඉන්දියාවේ දරුවෝ පොඩි බැඳගෙන ලංකාවට එයි මේ විශ්වවිද්‍යාල ටික හරියට හැරුවා. පෞද්ගලික ඒ මොකද අද පෞගේ අප්‍රේල් වලින් බබලදී ලෝක ජනගහනය වැඩිම රට බවට ඉන්දියාව පත් වෙනවා. ඉන්දියාවට තියෙන්නේ වර්ග කිලෝමීටර් මිලියන 3.2 මුළු ඉඩම් ප්‍රමාණය. වර්ග කිලෝමීටර් මිලියන 3.2 කියන. දැන් ඊට කලින් හිටියේ චීනය තමයි අංක එකට වැඩිම ජන. චීනයට කොච්චරක් ඉඩක් තියෙනවද? වර්ග කිලෝමීටර් මිලියන 9.5 තියෙනවා. 9.5 තමයි කෝටි 145යි තියෙන්නේ. දැන් කෝටි 146 ඉන්නේ 3.2. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මේ චෙනායි වල ජනගහනේ ලංකාවට වැඩි. බොම්බායේ ජනගහනේ ලංකාව වගේ දෙගුණයක්. දෙගුණයක් රාජස්ථාන වල ජනගහනේ ලංකාව වගේ එකමාරක් දිල්ලිය ලංකාවගේ ජනගහනයට වඩා ටිකක් වැඩි මේ ප්‍රධාන නගරවල මම මේ කියන්නේ විශාල එයා පොලියුෂන් එකක් තියෙනවා විශාල පරිසර දූෂණයක් තියෙනවා එන්න ඒ දරුවන්ට මේ හෘද වස්තු ලෙඩ ඔය වගේ දේවල් එනවා පොඩි ඒ නිසා දරුවෝ පුළුවන් තරම් ඉක්මනින් වෙනත් තැන්වලට අධ්‍යාපනයට යවන්න ඉන්දියාවේ මිලම් දල් කියන්නේ කැමති මේ මාකට් එකට අපේ මාකට් එක බාර ගන්න සූදානම් වෙන්නේ. හැබැයි මන්ත්‍රීතුමා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මේ විදිහට සංවර්ධනය කරන්න සූදානම් වෙද්දී අපිට අහන දකින්න ලැබෙනවා මේ සමහර විශ්වවිද්‍යාලවල ප්‍රමාණවත් පහසුකම් නැහැ, ප්‍රමාණවත් ගුරුවරු නැහැ. විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර යනවා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී අපි කොහොමද මේ දෙකට මුහුණ දෙන්නේ? ඔය 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 මහා විශාල වශයෙන් ඔය රට හැර යනවායි කියන කාරණේත් ඇත්ත නෙවෙයි. ඒ ඔය ඔය මහා විශාල වශයෙන් එහෙම රට හැර යනවා කියන කාරණේ ඇත්ත නෙවෙයි. පහුගිය දැන් මේ 2023 මේ දක්වා මේ පහුගිය අගෝස්තු දක්වා ලියලා තියෙන ප්‍රමාණය ගත්තම ඉතාම අඩු ප්‍රමාණයක් ගත්තා. හුඟක් අය ඒ කටියට අර මේ සප්තවාර්ෂික නිවාඩු කියලා දෙනවනේ සබටිකල් ලියු කියලා ඒක අරගෙන ලංකාවේ වෙන තැනක වැඩ කරනවා. ඒකම දෙකට පඩි අරම සේරම හම්බ නැහැ. ඒ වෙනම වැඩි වෙන තැනක වැඩ කරනවා. ඒත් එහෙම අය 200 ලංකාවේ අදත් ඉන්නවා. නමුත් ඇතැම් විට කියන්නේ නිර්වින්දන වෛද්‍යවරු නැහැ ළමයි රෝගී විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තියෙනවා. දැන් පහුගිය කාලේ
මේ වෛද්‍යවරු මේ 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 ඉලා අස්සලා ගියා ඉන්නේ 78ක් හරි 79ක් හරි මට මතකයි. ඒ වගේම මේ 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 සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගියා ඉන්නේ 117. ඒ වගේම තමයි මේ ගැටුම් රහිත නිවාරු අරගෙන ගියා ඉන්නේ 108යි. 108යි ඉන්නේ. ඉතින් ඒක ලොකු ගාණක් නෙවෙයි. ඒක එහෙම බලපුවාම ඒක ලොකු ගාණක් නෙවෙයි. විශ්වවිද්‍යාලාචාර්යවරුන්ට එහෙමයි. එහෙමයි. ඒක නිසා ඇත්තටම ඔය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලුවක් තියෙනවා. අනිත් දැන් විශ්වවිද්‍යාලවලින් අලුත් වෛද්‍ය උපාධියෙන් 2100ක් එළියට ඇවිල්ලා ඉන්නවා. දැන් ඇස් කැටි එයාට පත්ින් දීපම ඔය ගැටලු හරිය බේර ගන්න පුළුවන්. හැබැයි එයා එනව නර්සස් ලාගේ ලොකු හිංගයක් තියෙනවා. ඔය විකිරණ ශිල්පී ෆිසියෝതെරපි ඔය වගේ ඒවල ලොකු අඩුවක් ඉස්පිරිතාලවල තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු සහ අන්නේ ඒ අයගේ තමයි ඔය අඩුව තියෙන්නේ. නමුත් විශ්වවිද්‍යාල ඇතම් පීට වහන්නට නියමිතයි කියලා කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කෙනසයි. ඒක ඇත්ත නෙවෙයි. දැන් විශ්වවිද්‍යාලවල පහුගිය කාලේ මේ 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 විශ්වවිද්‍යාල වලට වුණ අවශ්‍ය ආචාර්යවරු 90%ක්ම හිටියා. විශ්වවිද්‍යාල මම දැක්ක පහුගිය කාලේ කියනවා 12,000ක් ඕනේ ඉන්නේ මේ මේ 7,000යි කියලා. හැබැයි විශ්වවිද්‍යාලය අනුමත කරලා තිබ්බේ 8,000යි. 8,000 දාස් ගන්න තමයි අනුමත කරලා තිබ්බේ. ඒ ගන්න විශ්වවිද්‍යාල වල හිටියා. එහෙම ලොකු ගැටලුවක් තිබ්බේ නැහැ. යනවා තමයි. හැබැයි පොඩි ගානයි යන්නේ. හොඳයි අපි සූදානම්. ලොකුවට පෙන්නනවා හැබැයි. ලොකුවට පෙන්නනවා කට්ටිය. ඔබතුමා කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන් අර පෙන්නන තරම් පිරිසක් රටේ බුද්ධිගාලනේ සිද්ධ වෙලා නැහැ කියලා. සිද්ධ වෙන්නේ මට ඕන නම් මේ මේ මගේ මේ ඩයරි ගණන් ඉලක්කක් තියෙනවා. මට ඕන නම් ඒ ඉලක්කන් ටික කියන්න පුළුවන්. මේක අවුරුද්දෙන් අවුරුද්දට ගියායි. එහෙම නැහැ. එම මහා ලොකු ගල් නැන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආ ඔය වෙනත් විශේෂඥ ඔය වෘත්තීන් වල ගැටලුවක් තියෙනවා අනේ එහෙම ලොකු ගැටලුවක්. හොඳයි අපි සූදානම් තවත් අපේ කතා බහ ඉදිරියටම කරගෙන යන්නට ඊට කලින් සූදානම් වෙන්නේ ඉරහරි කෙලින් වැඩසටහනේ කෙටි විරාමයක් ලබා ගන්න. අරුන්ගේ ජමඩ බයෙට බාර හරිය නිකන් දිව්වේ භූමිතේ ගමු ගැරන්ඩියාවයි. ඇයි වාගේ ජීවිතේ තම මොනවාද ඕනේ? විඳින්න. ජීවිතේ විඳින්න ඕනනේ. ඉතින් ඔය බැන්නද? බැන්නද කියලා තා හොඳටම බැන්න. අනේ ප්ලීස් මට යන්න දෙනවද? ඔයානම්ම වාතයක් කියලා තියෙන්නේ. වාතයක්? නැහි. බොවි ඉස්කෝලේ යන්න මොනවා? භූමිතෙන් දෙවල කුරුම්බ බලන. දන්නවද අපි කොච්චර බය වුණාද කියලා? After O levels, live your dream with Abbott, where we offer top-notch education in the fields of business, computing, and law. Join us today, Abbott. Inspire love for learning. Especially me gedatte te enne anne kawuda kiyala hondata balanna seithara. ගමන්නේ හොඳටම බය වුණා හැංග. දැන් අපිට මේක ගැන හිතේ තිබ සැකේ හැරි දුරු වුණානේ. දැන් අපි දන්නවා මෙහෙට එන මිනිහා හේමක ජයසිරි මහත්තයා නෙමෙයි කියලා. දැන් උන්න මේ මී. ගෙට හොරෙක් වැන්න කියලා ඇමරිකන් හමුදාව වගේ කොල්ලෝ සෙට් එකක් පැනලා ගේ වට කරා. ඊට පස්සේ මැඩම් මුනිසර් යනකොට උන් ටිකක් ගියා. දැන් ගෙදර බල්ලෙක්වත් නැහැ. මං ට්‍රේනින් නොකර ඉන්නේ නැහැ. ඒක කවදා හරි කරනවා. හරිද? ඒකට මට ක්‍රමයක් තියෙනවා. ඒක මම මේ වෙලාවට කරන්න. අනවශ්‍ය ප්‍රශ්න නැතුව ගිහලා ලෑස්ති වෙන්න. යන්න. ඔබේ නිවාස සියලු ජල කාන්දු වලින් ආරක්ෂා කරගන්න Swiss Tech AquaShield 2K Waterproof. මේ උත්සව සමයේ සතිපතා භාණ්ඩ 1000කට වැඩි මිතිරිය Kiehl's වෙතින්ම පමනයි. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සියලක් සත්කාරයෙන් විතරයි. එල කෝපි පානේ අනුතුරු අපි ගීත පානේට යොමු වෙමු. මේ ගීත පානේ කෙසේ වෙතත් උඹලා වෙන මොන හරි පානේ කරලා වගේ. අනේ අපි නම් නෑ නෑ දොන්නේ. මම යකුණ වම
වෙලා හෙටු දෙයට සුද්ධිය බලන්න යනව නේද ගුරුන්නාසේ? හිටින උනට උරනම් යමුකෝ ඉතින්. කෝලම් කුට්ටම හෙට රාත්‍රී 9:30ට රටේ රත්මුණු වෙලාවේ රොටිය පුච්ච ගන්න. රේට් අඩු වුණු වෙලාවේ අතේ ඇති ගානට හිතේ ඇති වාහනේ ගන්න. ඔබත් ළඟම LB Finance එකට ඉක්මනට එන්න. LB Leasing. ලීසින් ගන්න ලීසින් ගෙවන්න. සිංහ ප්‍රදර්ශනාගාර වලින් හෝ දිවයින පුරා අලෙවි නියෝජිතයන්ගෙන්. 75% දක්වා වට්ටම් එක Unstoppable Fantastic Offers with BOC Cards. ඩෙන්මාර්කයේ නැවුම් යහගුණ සපිරි කිරි රස මේ උත්සව සමයේ සුවිශේෂී මිලකට. වාදන ග්ලෝ ඇන් ලව්ලි ග්‍රෑම් 15 පැක් එක රුපියල් 199කට සෙල්බ්‍රිටිස්ලා දෙන්නම පෙරෙරලා මාර බඩු දෙක අමල් ගැන තරහක් ඔබේ හිතට ඇවිත් නැහැ ඒ ගැන කතා කරලා වැඩකුත් නැහැ සිංහල සිනමාවේ කඳුළු බිඳුව ඇයගේ නම The RR Show. This is Surada. Ratri Navayata. Swarna Vahiniye. විරාමින අනුතර ඔබ නැවතත් එකතු වී සිටින්නේ ඉරහරි කෙලින් වැඩසටහන සමගින් අද දවසේදී අපත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා. ලක්ෂි හෞචවික අපි ආර්ථිකය ගැන කතා කරන නිසා විශේෂයෙන් කතා කරන මාතෘකාවක් තමයි මේ බදු බර වගේම බදු දැල ගැනත් විශේෂයෙන් මහත් ජනතාව මැසිවිලි නගනවා. ඔවුන්ට ඇතැම් විට මේ බදු බර දරා ගන්න අමාරුයි අසීරුයි පීඩනය වැඩි කියලායි බොහෝ මහ ජනතාව චෝදනා කරන්නේ. ඔබතුමා විශ්වාස කරන පරිදි මේ බදු පදනම පුළුල් කර ගැනීමේ දැක්මක් මේ වෙනකොට ආණ්ඩුවට තිබෙනවද? මෙහෙමයි. දැන් ඇත්තටම අපි මේක උලින්දලා වරද්ද ගන්නවා. දැන් රට ඇදගෙන වැටිලා උද්දමනේ 97 දක්වා වැඩි වෙලා ආහාර උද්දමනේ 128 දක්වා ගිහිල්ලා එහෙම වෙලාවක තමයි මේ බදුත් වදින්නේ. ඉතින් ඒක නිසා මේක වදිනවා ආයේ මිනිසුන්ට දරා ගන්නම බැරි විදිහට. දැන් අද අපිට තේරෙනවා අපේ මාසික වියදම දෙගුණයක් වෙලා තියෙනවා. දෙගුණයක් වෙලා තියෙනවා ඒ ඉස්සර අපි වියදම් කරා වගේ දෙගුණයක වියදමක් තියෙනවා. කටත් ලොකු අමාරුවක් තියෙනවා. ඒ නිසා ඇත්තටම බදු බර දරා ගන්න අමාරු. හැබැයි ඇත්තටම රටවල් නැගිට රටවල් හැම එකක්ම විශේෂයෙන් ට්‍රාන්ස්පෝර්ට් බිල, විදුලි බිල, වතුර බිල මේ වගේ දේවල් හැම වෙලේම ඒ අදාළ වියදම පාරිභෝගිකයන් ගත්තා. අදාළ වියදම පාරිභෝගිකයන් ගත්තා. දැන් මම උදාහරණයකට කියන්නම්. 1965 අගෝස්තු 9 වෙනිදා තමයි ලී කියන්නු සිංගප්පූරුව බාරගත්තා. මැලේසියාවෙන් කඩල අරන් සිංගප්පූරුව බාරගත්තා. බාරගත්තම සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 29යි. අපේ 79යි. ජපානයේ 80යි. ජපානයේ ළඟ තමයි අපි හිටියේ. දැන් ලික්වන්යු ඉස්ලාම් කරේ ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් පස් නැව් 78ක් ගෙනල්ලා එකට නිකන් දුන්නා. අර නම් පොඩි ඉඩ ප්‍රමාණයක් සිංගප්පූරුවට තියෙන්නේ. ගත්තම දැන් මුළු කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 720යි. දැන් මුළු සිංගප්පූරුවේම ඉඩ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 729යි. දැන් කොළඹ දිස්ත්‍රික්කයට වඩා වර්ග කිලෝමීටර් 9යි සිංගප්පූරුවට තියෙන්නේ. ඉතින් මේ වැලි කතරට අර පස් දැම්. දාලා ලීකනු ලංකාවට. ඇවිල්ලා ලංකාවේ දඩ්ලිකින් ඉල්ලුවා මේ ගස් දෙන්න කියලා. ගඩ්ලි ගස් නැව් තුනක් දුන්නා නිකන්. ලංකාව ගස් තමයි ගිහලා හිටියේ. ඊට පස්සේ ජපානයට ගියා. ජපානයේ කියලා ජපානයෙන් ජෙනරේටර්ස් 10ක් ඉල්ලගත්තා.
ජෙනරල්ස් 10 ගණන්ලා යා කරේ ජපානයේ වෙන්දේසියෙන් 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 ගත්තා එකෙන් ටෙන්ඩ කරලා විදුලිය ගත්තා අරගෙන විදුලිය පාවිච්චි කරපු අයට එකෙන් ඒ බීඩම සම්පූර්ණයෙන්ම අය කරා අනේ එක වෙලාවක මේ මේ ලිකන්නු කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අපිට මේ බස් කාස්තු ඇදිසේ දෙචානු කියන මට පුළුවන් බස් කාස්තු අඩු කරන්න එකම එක විදිහකට එන මම බස් වල වීදුරු යරලා ඒසි අයින් කරන්න එතකොට ටිකක් අඩු කරන්න පුළුවන් එතකොට ළමයි කියන නෑ නෑ ඒක කරන්න එපා කියන එතකොට නෑ නෑ අඩු කරන්න බෑ අමාරුයි තමයි හැබැයි ඇත්තටම අපි පාවිච්චි කරන විදුලියේ බිල වියදම අපි ගෙවන්න පුළුවන් අපි බොන වතුරේ අපි නාන වතුරේ අපේ වියදම අපි ගෙවන්න පුළුවන් අපි කරන්නේ වතුර මේ මේ එක යුනිට් එකක් හදන්න රුපියල් 28ක් විතර වියදම් කරලා ඒක රුපියල් 350ට දෙනවා එහෙම කරන්න බෑ එහෙම කරලා රටකට නැගිටින්න බෑ ඒ නිසා ඇත්තටම ඔබතුමාල දෙන්නම කිව්ව විදිහට මේ 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 මම 100%ක්ම පිළිගන්නවා මේ 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 අපේ මේ ශාමිකයි ලක්ෂි කියු විදිහට ඇත්ත ඒක අන්තිම අමාරුයි මේ බදු බර දරන්න මේ තාම නරක වෙලාවක් මේ තාම නරක වෙලාවක් හැබැයි මං දිගු කාලිනෝ මං කියන්නේ රටක හැම වෙලේම අපි පාවිච්චි කරන ට්‍රාන්ස්පෝර්ට් වල වියදම අපි ගෙවන්නවා අපි ඒක ප්‍රවේශම් කරගන්න අපි පාවිච්චි කරන මේ මේ විදුලියේ බිල අපි ගෙවන්න මන්ත්‍රීතුමා මෙතෙන් රටකට හැදෙන්නේ මන්ත්‍රීතුමා මෙතෙන්දී බොහෝ පිරිසක් අපේ රටේ කරන චෝදනාවක් තමයි අපේ රටේ මේ මධ්‍යම පාන්තිකයන් ඒ වගේම මේ මහ ජනතාව පොඩි මිනිස්සු මේ විදියට හරි විදියට බදු ටික ගෙවාගෙන යද්දී නමුත් පිරිසක් ඉන්නවා Taman ගෙන් දෙන්නට ඕනේ බදු ටික ගෙවන්නේ නැතුව ඒව මග හරින මිනිස්. ඔවුන් වෙනුවෙන් නීතිය නිසලස ක්‍රියාත්මක වීම පිළිබඳව ඒව ගැටලු. ඒව විශාල වශයෙන් ගැටලු. එහෙම බදු මේ මේ දැලෙන් බේරිලා ඉන්න මහා කෝටිපතියෝ. කෝටිපති විශාල ගාණක් ඉන්නවා. ව්‍යාපාරිකයෝ මේ 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 ලොකු මේ නිෂ්පාදකයෝ ඒ වගේම ලොකු මේ සමාජ ශාලා වගේ තියෙන අය ආලසෙන් සල්ලි හම්බ කරන අය ඊළඟට ලොකු මේ ඔය මේ මේසෙන් සල්ලි යන ඔය මත්පැන් වගේ දේවල් නිෂ්පාදනය කරන අය මේ මේ එහෙම ඊළඟට නීතිඥයෝ ඊළඟට වෛද්‍යවරු ඊළඟට ටියුෂන් ගුරුවරු මේ වගේ අය බදු පුදුම විදියට මේ මේ බදු වලින් මේ ඒවට ක්‍රමවේද හදන්න ඕන ඒවට ක්‍රමවේද හදන්න ඕන මේ 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 ගිහිලි වල එයාගෙන් ආදායමෙන් හරියට බදු අය කරන්න ඉතින් ඒවා මඟ හරි ඒක ඇත්ත එහෙම ඒවා මේ මේ අය කරන්න අවශ්‍ය කටයුතු හරියටම කරන්න ඕනේ කරන්නේ නැහැ ඉතින් කරන්නේ ගහනවා වැට් හැම එකටම ගාලා අයියෙම පෙකිරෝනේ බදු අරදී ආදායම වැඩි කරගන්න කියලා ඉතින් ගහනවා ඒක මිනිසුන්ට දරන්න බෑ අනිවාර්යයෙන් මම හිතර දැන් මේ ඉදිරි මැතිවරණයක් එනවා අපි හැමෝම කතා වෙනවා ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මහ මැතිවරණය මේ මැතිවරණ වලදී මම හිතන්නේ ජනතාව වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන කාරණා අතර මේ අපි කතා කරපු කාරණා තියන්නට පුළුවන් ඔබතුමා මොකද හිතන්නේ දැන් මේ ඉදිරි මැතිවරණයේදී ජනතාවගේ ඡන්දය මනාපය ලබා ගැනීම මම හිතන්නේ කලින් වසරවලට වඩාත් අභියෝගාත්මක වේ කියලා තමයි අපි හැමෝම හිතන්නේ. ඔබතුමා මොකද හිතන්නේ දැන් මේ ඉදිරි මැතිවරණයේදී මොන වගේ සූදානම්ක්ද? පැහැදිලිව මේ ලොකු අභියෝගයක් වෙයි. දැන් ඔය මේ අපෙන් කඩාගෙන ගිය විශාල පිරිසක් විපක්ෂයේ ඉන්නවා. ඉතින් පක්ෂත් ඉන්නවා, කණ්ඩායමුත් ඉන්නවා, පුද්ගලයන්ත් ඉන්නවා. 30 ගණක් ඉන්නවා. දැන් එයායි ඡන්ද කවුරු කෙනෙක් තරක් කරන්නේ එක්කෙනෙකුට ඡන්ද 1000ක් ගන්න බැරි වෙනවා. ඔහු තමයි එන්නේ. ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිතුමා හිටියත් එක්සත් ජාතික පක්ෂයේ නැගිටලා නැහැ. ඒ කට්ටියට ගිය සැරේ එක මන්ත්‍රීවරයෙක් රක්කත් එන්න බැරුණානේ. ඉතින් ඊට වඩා ලොකු වෙනසක්
තාම රටේ හැම එක්සත් ජාතික පක්ෂය තුල වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දැන් නැත්තටම නැති වෙන සයිස් එකකට බිය වෙලා තියෙනවා. පොහොට්ටුවක් බිමටම වැටුණා ඇත්තටම. තාවගේ දවස් දිගටම යම්කිසි ශක්තියක් තියාගෙන හිටියේ සමගි ජන බලවේගයයි. ජනතාන්ති පෙරමුණ මෙහෙම නැග්ගා. හැබැයි දැන් ජනතාන්ති පෙරමුණ ආපහු පහළට එනවා. මගේ ගණන් මිලුම් අනුව පහළට ඇවිල්ලා සම්මිලන බලවේගයේ එක්තරා මට්ටමක ඉන්න පොහොට්ටුව ආපහු නැගිටිනවා. පොහොට්ටුව ආපහු නැගිටින්න එනවා. ඉතින් හැබැයි මේ ඡන්දයකදී මේ 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 ඔය දෙන්නම කියන කාරණේ හරියටම හරි ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ මේ අපිත් ඉතින් මේ මේ තරඟ කරනවද නැද්ද කියන ඒ දෙ දැන් ඉතින් සත්ත විශ්‍රාම යන හොඳටම කාලේ හරි මේක නිසා මේ විශ්‍රාමයවද තරඟ කරනවා කියන්නේ අවිනිශ්චිතව ඉන්නේ. චර්කට රටේ තත්ත්වය අවිනිශ්චිතයි. අන්න පව් මිනිස්සු මිනිස්සුන් මිනිස්සු හරි අසරණයි. ඒ නිසා මේ මේ අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. හොඳයි. අවිනිශ්චිත තත්ත්වයක් තුළ පොහොට්ටුව නැගිටින්න යන ගමනේදී දැන් එළබෙන දෙසැම්බර් 15 වෙනිදා අපක්ෂ මහා සම්මේලනය පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට තියෙන මොන වගේ සූදානම්ද? පක්ෂ සම්මේලන අපි හොඳට කරනවා ඇත්තටම. පක්ෂ සම්මේලනේ අපි මේ මේ තාම සංවිධානාත්මකව කරනවා. අපි සාමාන්‍යයෙන් මේ කොළඹින් ඈත තන්ද කොට්ටාස වලින් අපි සාමාන්‍යයෙන් 200ක් 300ක් ඒ වගේ ගණනක් බලාපොරොත්තු වෙනවා. කොළඹට ටිකක් කිට්ටු තැන් වලින් අපි 1000ක් විතර බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මේ 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 පොහොට්ටුවට ඇත්තටම අපිට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. අර පහුගිය කාලේ අපි ගම් වල මල ගෙදර තැනකටත් අපි කන්න වගේ මිනිස්සු තරහින් බැලුවා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඒක තමයි. හැබැයි දැන් එහෙම නෑ. දැන් ගියාම මිනිස්සු ආපහු අපිව බොහොම ළඟට ආදරෙන් පාර ගන්නවා, ආදරෙන් පිළිගන්නවා. අපි එන්න කියොම මිනිස්සු එනවා. ඒක නේද මිනිස්සු තනි වෙන්න, ගම්වල හුදකලා වෙන්න කැමති නෑනේ. මිනිස්සු එහෙම කැමති නෑ. ඒක නම් මිනිස්සුන්ටත් ශක්තියක් ඕන. එසා මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ සම්මේලන ඉතාම සාර්ථක සම්මේලනයක් වේ. මං හිතන්නේ මේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී පහුගිය දවස්වල මේ ආර්ථික අර්බුදයට වගකිවිය යුතු කිහිප දෙනෙක්ගේ නම් ඔබතුමා නියෝජනය කරන මේ පක්ෂයත් එක්ක කියවුණා. ඔබතුමා හිතනවා ඉදිරි මැතිවරණයේදී මේ දේවල් අවාසියක් වෙන්න පුළුවන් නේද කියන කාරණාව තමයි ජනතාව කියන්නේ. ඔබතුමාගේ මතය මේ අධිකරණ තීන්දුව නම් දුන්නේ ඒ අධිකරණයට ඉදිරිපත් කරපු මූලික කාරණා දෙකක් තුනක් මත තමයි ඒක නඩු තීන්දුව දුන්නේ. ඒ ඇත්තටම ඒකේම අර බෙදිච්ච තීන්දුවක් නේ දුන්නේ. එක විනිශ්චකාරවරයෙක් කියලා තිබ්බා ඒක සම්පූර්ණයෙන් වැරදි කියලා. මම වැරදි කියන්නේ නැහැ. මම ඒකතරක් කියලා ඉරෙද්දියා. නමුත් එතන බෙදුණු තීරණයක් දුන්නේ. ඒක ඒ නඩු තීන්දුව තුළ මේ රටේ ආර්ථික මේ කඩාවැටිල්ලට වගකිය යුතු අය කවුද කියන එක ඇත්තටම මේ මතුණයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මම පැහැදිලි කරපු කාරණා අනුව ලංකාවේ ආර්ථික වේගෙම සම්වර්ධනය වෙච්ච ස්වර්ණමය යුගය මේ රාජපක්ෂ යුගය 2009 සහ 2015 මම නිකන් කියන්නම් මේ අපේ ලෝක සාගිනි දර්ශකේ අපේ තැන 65 දකුණු ආසියාවේ අපි එක දකුණු ආසියාව කියන්නේ දකුණු ආසියාවේ සාගිනි දර්ශකයේ අඩුම මට්ටම තියෙන්නේ අපට. ඊළඟට වායුගෝලයේ ගුණාත්මක බව අපි ලෝකේ ඉන්නේ 91ට දකුණු ආසියාවේ අපි තමයි එකට ඉන්නේ. හොඳම දකුණු ආසියාවේ හොඳම ඊළඟට ආහාර සුරක්ෂිත දර්ශකේ ලෝකේ ඉන්නේ ශ්‍රී ලංකාව 66ට දකුණු ආසියාවේ අපි එක ඊළඟට පාරිසරික කාර්ය සාධ දර්ශකේ අපි ලෝකේ 109 දකුණු ආසියාවේ අපි පළවෙනි. ඊළඟට මේ මානව සංවර්ධන දර්ශකේ අපි ලෝකේ 76 දකුණු ආසියාවේ අපි එක. මේ 2015 මේ 2015 මං කියන්නේ සාක්ෂරතාවය ගත්තම අපි 91.2ක් තියෙනවා දකුණු ආසියාවේ අපි පළවෙනි. ඊළඟට ශ්‍රම ඵලදායකත්වය අපි 14.4යි.
ඉන්දියාවේ 107.1යි පකිස්තානයේ 107.7යි බංගලාදේශයේ 103.5යි අපි 14.4යි දකුණු ආසියාවේ අපි ඉහළින්ම ඉන්නවා සෞභාග්‍ය ප්‍රදර්ශකේ අපි ලෝකේ 60 දකුණු ආසියාවේ අපි 1 ඉතින් ඒක නිසා ඇත්තටම අපි 2015 දක්වා මේ ආව යුගයේ ගත්තම ලංකාවේ වේගින් ආර්ථික සංවර්ධනයක් තිබුණා ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආසියානු සංවර්ධන බැංකුව එක්සත් ජාතීන්ගේ ආර්ථික සංවර්ධන සම මේ සියලුම අය 2009 2015 ට කිව්වේ මේක ලෝකේ ආදර්ශමත් ස්ථාවර ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලා තියෙනවා ලංකාවේ ආර්ථික වේගය තාම ස්ථිරසාරයි ලංකාව ඉතාම ආදර්ශයක් මේක good example for the whole third world කියලා එහෙම තමයි කිව්වේ එහෙම හැම කෙනෙක්ගේම comments බලුවොත් 2009 2015 ලංකාවට තායි හෙලින් වර්ණනා කරනවා ලංකාව අපි එතරම් දකුණු ආසියාව අපි අංක එකට හිටියේ ඉතින් එතනින් පස්සේ තමයි මේ කඩාවැටීම පටන් ගත්තේ හොඳයි රාජපක්ෂ යුගය ගැන කතා කරපු නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගැන කතා කරනකොට හැම වෙලේම රාජපක්ෂ කියන නාමය පෙරදරි කරගෙනයි පක්ෂය ගැන කතා කරන්නේ මන්ත්‍රීතුමායි පක්ෂය වෙන ජේෂ්ඨින් නැද්ද ඒ තනතුරු බාර ගන්න ඔබතුමාටත් වසර ගණනාවක් අත්දැකීම් තියෙන ජේෂ්ඨ පුද්ගලෙක් ඔබ හැබැයි ඉතින් ওই පක්ෂය හැදුවේ සම්පූර්ණ මහින්ද රාජපක්ෂගේ නම විකුණලානේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ යුගය ආර්ථික වශයෙන් නැගිට යුගයක් ඒ වගේම යුද්ධයේ රට 30 අවුරුදු යුද්ධයෙන් මේ රට බේරගත්ත නායකයා ඉතින් ඒ නාමය විකුණලා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවේ බැසිල් රාජපක්ෂ මේක හැදුවේ ඒ නිසා ඇත්තටම ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ රාජපක්ෂ වරුන්ගේ පක්ෂයේ තමයි පක්ෂයක් තමයි කියන්නේ ඔවුන් නැති වෙච්ච දවසකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැති වෙනවා නෑ නෑ ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජපක්ෂ වරු වගේම අත්දැකීම් තියෙන තව ඕන තරම් මිනිස්සු ඉන්නවා හැබැයි ඉතින් ඒ පක්ෂයේ ඔය තම දුෂ්කර වෙලාවක යනයනමන් නැතුව තිබ්බ වෙලාවක ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා එකට වත්තල දාපු වෙලාවක ආපහු පක්ෂේ තනිකර නැගිටෙව්වේ මහින්දගේ නම විකුණලා බැසිල් රාජපක්ෂ. ඒ පක්ෂේ හැදුවේ. ඉතින් ඒ ගෞරවය එයාට දෙන්න බැහැ. ඒ කියන්නේ පක්ෂයේ නායකත්වයේ ඉදිරියේදී අපි හිතමු මේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් හෝ කිසිම පක්ෂයේ නායකත්වයේ වෙනසක් හොදයි. මෙනවනම් හොඳයි. ඔබතුමාට අදහසක් නැද්ද පක්ෂ නායකත්වය ලබා ගන්න? ඔබතුමාට පස්සට ගණනාවක් අත්දකින්න තියෙන පුද්ගලයා යන්න අපි දැන් මිනිස්සුම යන කාලේ ඇවිල්ලා තියෙනවා. අපි දැන් විවේකීව නිකන් මේ ඉන්න ඕන කාලේ ළඟා වෙමි කියන මිනිස්සුන් පව්. ඒ නිසා මිනිස්සුන් අතරලා දාලා යන්න බෑ. ඒ නිසා මිනිස්සුත් එක්ක අපි ඉන්නවා තාම. මිනිස්සු හමු වෙනවා. මිනිස්සුගේ දුක ගැන කිව්වම අපි මිනිස්සුන්ට පිහිට වෙනවා. මොකද අපි දැන් විස්රාම යන කාලේ. ඔබතුමා හිතන්නේ මොන වගේ නායකත්වයක් එහෙම වෙනසක් වෙනවනම් මොන වගේ නායකත්වයක් පැමිණිය යුතුයි කියලාද ඔබතුමා හිතන්නේ පක්ෂය තුළ? අලුත් නායකයෙක් එනවා නම් හොඳයි. අලුත් නායකයෙක් කවුරු හරි එනවා නම් හොඳයි. අලුත් මොහුණක් එනවා නම් හොඳයි. ඒක එහෙම නැතුව මේ ලබන සැරේ මේ මැතිවරණයේ මේ මූණ දෙන එක ලේසි නෑ. ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මං හිතන්නේ ලොකු දෙකයි තියෙනවා කොච්චර කතාවක් තුනයි සමග ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ පොහොට්ටුව ඊළඟට JVP ඉතින් මේකේ කරට කර තියෙන්නේ සමග ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනිත් කාටවත් 100%ට එකට වඩා ගන්න බෑ ගන්න බෑ ඉතින් ඒ නිසා කොහට හරි එන්න ඕනකම තියනවා නම් මේ දෙකෙන් එකකින් ගොඩ එන්න ඕන නැත්නම් පාර්ලිමේන්තුවට එන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දැන් මේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද නෑ අපේ පොදුවේ මම හිතන්නේ එතුමාව තන්ට ගෙනාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එතුමා සැලකුවේ නෑ කියලායි මම හිතන්නේ හැබැයි එහෙම හිතලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යාව දැන් එළවලා දාන්න ආණ්ඩුව පෙරලන්න එහෙම කරන්න අපි අපේ බලාපොරොත්තු වන්නේ ඉතින් මේ ඊළඟ ජනාධිපති මැතිවරණයේදී හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකෙක් ගැන හිතයි වෙන අපේක්ෂකෙක් ගැන නමුත් පොදු ජන පෙරමුණේ විශාල පිරිසක් දැන් ජනාධිපතිතුමාත් එක්ක මං හිතන්නේ ඉදිරි ගමනක් යන කටයුතු දිනන්න බෑ එතනින්ද දැන් එතුමා එක්ක ඉඳලා
තරං කරනවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් තරං කරන්න වෙන්නේ එක්කෙනෙකුටවත් දිනන්න බෑ එක්කෙනෙකුටවත් දිනන්න බෑ ඒ ඉතින් මම හිතන විදියට ඉතින් දිනන්න නම් එක්ක අපේ ළඟට එන්න නෙවෙයි එක්ක සමග ජන විලේකට යන්න එන්න දිනන්න ඉතින් එක්සත් ජාතික පක්ෂයෙන් එක්කෙනෙකුට පාරේ නෑනේ ඒක ලොකුවට තයි ඒ පක්ෂේ ශක්තිමත් වෙලා නෑ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පහුගිය අවුරුදු වලට සාපේක්ෂව රට ආර්ථික වශයෙන් යම් තත්ත්වයකට ගෙනාවු නිසා වැඩ කරා එතුමා වැඩ කරා හැබැයි එතුමා ලබන සැරේ එතුමාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උදව් කරයිද ප්‍රජා ජන පෙරමුණ අලුත් අපේක්ෂකෙක් දායි මේක පිළිබඳව පොදු ජන පෙරමුණ හිතයි දෙසරිය හොඳයි පක්ෂය පක්ෂයක් විදිහට නැවතත් ප්‍රතිබල ගැන්වෙනු නම් කොයි විදිහට වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ පක්ෂයේ යම් තාක් දුරකට මේ තියෙන ප්‍රතිසංවිධානය වෙනවනම් අවශ්‍ය වෙන්නේ කොහොමද පක්ෂය යම් ආකාරයකට ප්‍රතිසංවිධානය වෙන්නට අවශ්‍ය නම් කොයි ආකාරයකට වෙනස් වෙන්න ඕන? පක්ෂය උනත් අලුත් ආයකෙක් ගැන හිතනවා නම් හොඳයි. එහෙම නැතුව විකුණන්නම්. ළමන සැරේ මිනිස් අතරට කියලා විකුණන්න හැදලා ලේසි. හොඳයි අපි එසේනම් අද ඉර හරි කෙලින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නට සූදානම් වෙන්නේ අද දවසේදී අපි කතා කළ කාලීන මාතෘකාව බොහොමයක්ම විශේෂම අපේ රටේ ප්‍රවීණ දේශපාලනඥයෙක් විදියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා අද අපත් සමග එකතු වුණේ ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි අයිබුවන් කෙලින් ස්තුතිය පිළිනවනවා අද දවසේදී අපත් සමග එකතු වුණාට ඉතින් අපි සූදානම් වෙන්නේ අද දවසේදී අපත් සමග එකතුණු ඔබෙන් සමුගන්නට ලක්ෂී බොහොම ස්තුතියි අද දවසේදී එකතු වුණාට ලංකේය සමාජ දිශා ශානතිය වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉර හරි කෙනෙක් වැඩසටහනේ තවත් අදියරකෙන් අපි ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට මේ සූදානම ඔබට සුබරාත්‍රිය. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න.